සියලුම ගෞරවයත් මහිම ප්‍රශංසාත්‍රීක දේවන් වහන්සේන පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අලි මිනිස් ගැටුම කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන විශාලතම පරිසර සහ සමාජ ආර්ථික ප්‍රශ්නයක්. අවුරුද්දකට මිනිසුන් 100කට වැඩි පිරිසක් සහ වනාලෙන් 400කට ආසන්න ගණනක් මේ ගැටුමෙන් මිය යන බව ගණන් බලා තිබුණත් ඊට ස්ථිර සාර විසඳුමක් නම් තවමත් ලබා දෙලා නැහැ. ඊට අමතරව වන අලි පැටවුන් ලබා ගැනීම සඳහා මව් ඇතින්න මරා දමන අවස්ථාද බහුලයි. සත්වයින් සහ විරෝධී සංවිධාන කොයිතරම් විරෝධය පළ කළත් වන අලි මරා දැමීම දිගටම සිදුවෙමින් පවතිනවා. අද වන විට සත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානවල බලපෑම නිසා විවිධ රටවල සත්ව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නීති පවා සම්පාදනය කරලා තියෙනවා. මේ සත්ව අයිතිවාසිකම් ගෝලීය ප්‍රශ්නයක් වන බොහෝ කාලයකට කලින් ශුද්ධ බයිබලයේ දෙවියන් වහන්සේ සතුන් මවලා මනුෂ්‍යයාට ඔවුන්ව බාර දුන්නා ඔවුන් කෙරෙහි අධිපතිකම් කරන ලෙසට උත්පත්ති කේ 28 මේ බව සඳහන් වෙනවා. උන්වහන්සේ සියලු සතුන් කෙරෙහි දක්වූ අවධානය නොවාගේ කතාව අපි දකිනවා. උත්පත්ති 7:2 උන්වහන්සේ නොවාට කියනවා මුළු පොළොව තලයේ සත්වයන් පවතින පිණිස සියලු සතුන් ජෝඩු වශයෙන් නැවට පටවන ලෙස. ඒ වගේම යෝනාගේ කතාව අවසානයේදී යෝනා 4:11 උන්වහන්සේ නිනිවේ පුරවැසියන් ගැන පමණක් නොව මුර්ගයන් ගැනත් සැලකිල්ල දක්වන බව පෙන්නුම් කළා. ඊටත් කලින් දෙවියන් වහන්සේ මෝසෙස්ට ව්‍යවස්ථා දෙන විට සතුන්ටත් සමහර ආරක්ෂක විධිදාන යොදා තිබෙනවා. උදාහරණ ලෙස නික්මයාම 23:4-5 සහ 12:10 බලන්න සතුන් මුලා යන විට අපව රැගෙනීම, සතුන් වැටි සිටින විට මුදා ගැනීම, සතුන්ට නිවන් ලබා දීම වැනි කාරණාහි සඳහන් කර තිබෙනවා. දෙවියන් වහන්සේගේ ස්වරූපයට සාදා තිබෙන්නේ මනුෂ්‍යයා පමණක් වුණත් යෝනාගේ කතාව සහ වෙනත් ශුද්ධ බයිබල් පද තුළින් අපි දකින්නේ මනුෂ්‍යයා සහ සතුන් රකබලා ගැනීම අතර සම්බන්ධයක් ඇති බවයි. මෙවුන් කරුණන් වහන්සේ අපට ලබා දෙනවා ඒ කණ්ඩායම් දෙකටම එකිනෙකාට වෙනස් වුණත් යෝග්‍ය වූ අවධානයක් සලසා දෙන ලෙස. නිගමනය පේන විදිහට පැහැදිලි. දෙවියන් වහන්සේ ගව වැටලුවන් අදින්ටත් මේ තරම් සැලකිල්ලක් දක්වද්දී උන්වහන්සේගේ පුත්‍රයන් වහන්සේ යම් කෙනෙකු වෙනුවෙන් මැරුණාද ඔවුන්ගේ අවශ්‍යතාවය නොසලතා සිටින්නේ කොහොමද? දෙවියන් වහන්සේ අපව රැකබලා ගනිමින් අපට උන්වහන්සේගේ මැවිල්ල රැකබලා ගන්නට පවරලා තියෙනවා. ඒ නිසා මැවිල්ල විනාශනාකාරී දේ කිරීමෙන් අපි වැළකී සිටිය යුතුයි. අපි ආඥා කරන උපේමන දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ මැවිල්ල හොඳින් රැකබලා ගැනීම අපේ වගකීමක් වන බව පෙන්වා දීම ගැන ස්තුතියි. ඒ වගේම මුළු මැවිල්ල තුළින්ම ඔබ වහන්සේ මහිමයට පත් වීම සඳහා කටයුතු සැලැස්වීමට අපට මඟ පෙන්වෝ මැනව. ආමෙන්.